කතා කරන්න ඕනේ සමහර විට මං හිටින ඉඳන් ක්ලාස් එන එකක් නැහැ ඉතින් මං යන්න ඕනේ ඔබා 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 රේ ඔබා ඔබා රේ ඔට්ටා ඔබා 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 රේ ඔට්ටා ඔබා 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 රේ ඔබා රේ ඔට්ටා ඔබා 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 ඔට්ටා ඔබා 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 අයිද වාරේ ඔට්ටා ඔබා 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 කතා කරන්න මට දැන් ගෙදර යන්න ඕනේ හරි හරි මට විනාඩි 5ක් දෙන්න තේරුමක් නැහැ මං කිව්වනේ සමහර විට ඔයා හිතනවා ඇති මං ඔයාව දැක්ක පළියට ක්ලාස් එකේ ඔයා මගෙත් එක්ක කතා කරපු පළියට මේ විදිහට මං ඔයා ගැන මුකුත්ම හිතන්නේ නැහැ මේක තේරුමක් ඇති දෙයක් නෙමෙයි ඇයි ඔයා මට කතා කරන්න ඉඩක් දෙන්නේ නැත්තේ මට කතා කරන්න උවමනාවක් නැති හින්දා लोचना मन गन हर दिन लोचना एक कथा कर मम्मी की अने मगीते तीन दे ओयागन मट एक तेरू कल दिन पुलवाना ओया मट विलावा दिन वना की अन्न मंगीताने मट दट कुहमटन ही तुड़ तीन प्रश्न මම්මුකට දෙක වාට කියන්නේ මම මේ තරම් වාට මේ ගැන කියන්නේ මම මේක ආවට ගියාට ගත තීරණයක් නෙමෙයි හින්දා මට වංගක් විශේෂයි මට උනේ සීරියස් එෆෙයා එකක් හැම කොල්ලම මුලදී කියන්නේ එහෙම තමයි අනිත් අය ගැන හිතන විදිහට මං ගැන හිතන්න එපා මටවට කියන්න තියෙන මෙච්චරයි. ඔයාට ওই තරමටම මාව ඕනේ නම් මගේ අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්නවා. ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරගන්න. සමහර විට ඔයාට අදම වෙඩින් එකට ඩේට් එකකුත් දාගන්න පුළුවන් වෙයි.
කෝකියෝ නෑ ටෙලිෆෝන් එකකින් කෑම වඩ කරන මේක හෝටලයක් කියලා හිතුවද ඔනේ ඕනේ විදිහට ටෙලිෆෝන් එකකින් කෑම වඩ කරලා හදව ගන්න ඕන කෝකිය කියලා නවත ගන්න එකයි ඇත්තේ මේ ඇත්තට මම තාවනේ දීකේක ඒකෝ අපේ අම්මලගේ වැරදි අම්මේ ඇවිල්ලා ඉන්නේ ලොකු අක්කා තාත්තා කියා ඔන්න අදත් යාළුව හතර පහ දෙනෙක් එක්ක එනවලු මට බුරියානි හදලා තියන්නලු අනේ අම්මපා කටක් කරලා කියන ලස්සන ඔයා ගේන්න කියපු පොත නේද අමතක වුණාද අමතක වුණාමත් නෙමෙයි අර පිස්සෙක් හින්දා මගේ ඔළුව අවුලුණා කවුද මං හිට වරද්දන්න නැතුම් ගේන්න वासना वेवा मगे विसि तुंगनी टेलीनाट्य बेदास दहाय वसरेदी सतिये सैम दिनकम रात्रि अट्टाई तिहट जातिक रूपवाहिनी उससे विकाशे हुआ निष्पादनीय विनील मैनिक वेनवेन कुमार सिरिरत्नायक අයියා ක්ලාසික අතේ කතා කරගත්තද? හිංගසාලි කොටස් ඉදිරියට ගෙවන්න කැමති නේද? මම ක්ලාසික අල්ලලා දැන්. සල්ලි එකපාරටම ඕනේ නේද? මාස දෙකක් කාල දුන්නා. ඒත් මං ආයෙත් යන්නේ. ඒ මොකද? වැඩක් නැහැ. තාත්ත කිව්වාද වැඩක් හරියන්න තියෙනවා කියලා. මිරිහාන පැත්තේ ඉඩමක්ලු. එහෙම වුණොත් පුතාගේ කම්පියුටර් පන්තියට සල්ලි බඳින්න පුළුවන් වෙයි. මං තාත්තට හිමිහිට කියලා මං ආයතේ පැත්ත පලාත යන්නේ නැහැ. මං හිත ඉන්ටර්විව් යන ජොබ් එක හරි කියොත් පළවෙනි පඩියෙන්ම අයියේ ක්ලාස් ෆීස් එක දෙන්නම්. එතකොට තාත්තට පින්සෙන්ඩු වෙන්න ඕනේ නැහනේ. මන් දන්නවා සල්ලි නොගෙවපු එක ගැන ඒගොල්ල පුතාට ඒව මේව කියලා ඇති කියලා ඒ වුණාට ඉතින් තාත්තටත් පුළුවන් හැටියටනේ මේ කරන්නේ තාත්තට පුළුවන් නම් ඔච්චර තමයි එයා කවද්ද අපිට වුණා දෙයක් ගැන හිතලා බැලුවේ එහෙම කියන්න එපා පුතේ තාත්තා ඔච්චර මහන්සි වෙන්නේ ඔයාලා ගැන හිතලා නෙන්නම් ඉඩමක් ගැන ආරංචි වුණොත් අවුව වැස්ස නොබල දුවන හැටි පුතා දැකලා තියෙනවනේ ඒ වුණාට අපි රුපියල් 100ක් කිල්ලුවත් ඉල්ලපු මෝඩකම කියලා හිතෙන තරමට ප්‍රශ්න අහනවා ඒ ඉතින් හම්බ කරන තුට්ටු දෙක නාස්ති කරලා බැරි හින්දානේ ඉන්න කරන්නේ
රමණි. ඇයි මේ? මේ ආදත් කස්ටමර් කෙනෙක්ව තුවාල කර. ඒක මිස්ටේක් එකක්. මිස්ටේක් එකක්ද? හිතලා කරන දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් තරම් මුලයක් තියෙන කෙනෙක් මං. මොකද මං හිතලා කරන්නේ? මගේ කස්ටමර්ස්ලා මගෙන් නැති කරන එක. වෙන මොනවද? ඒක හරි අසාධාරණ කතාවක් නිර්මාල්. රමණි. ඔය කතාව දැන් නවත්තන්න. ඇයි ඔයක අම්මට කියන්නේ නැත්තේ? පුතා දන්නවනේ මම බොරු කියන්නේ නැහැ කියලා. උදේම වික්‍රම්පාල මුදලාලිගේ කඩේට ගවන්න තියෙන නයිට් එක ගෙවලා දාන්න ඕනේ. එතන ගාන කීයද? 6550යි. මං හිතාගෙන ඉන්නේ රුපියල් 5000ක්වත් පොතට දාන්න. මේ යන විදියට ඒක කරන්න හම්බු වෙන්නේ නැහැ. තුන් දහස් පොතට දාන්න. මේ තුන්දා ඔයාට බෙහෙත් යන්න. දොස්තර ගාස්තුම 10 පයින්නවනේ. අපි මේක පුතාගේ පන්තියට බඳිමු. එතකොට පුතාට දිගටම පන්ති යන්න පුළුවන් නේ. නන්දා මට හම්බුනේ 15000යි. ඒකෙන් මේ සේරම දේවල් කරන්න බෑ. මං කිව්වේ බෙහෙත් පස්සේ ගමු කියලා. මං අම්මට කිව්වනේ මට සල්ලි උන්නේ නැහැ කියලා. තෙම්පුත්ෙන් එනකොටම මට මගේ එදා වේල හොයාගන්න සිද්ධ වුණා. උඹලට වගේ අතට පයට හැමදේම කරලා දෙන්න කවුරු හරි හිටියා නම් මං අද ඉන්නේ මෙතන නෙමෙයි. ඇති ඇති මහත්තයා ඔය ඇති. මට අද ඩම්බගයක් පෙන්වන්න යන්නත් තියෙනවා. මම මේ තකහණියක් මාවේ නංගේ එන්නම කියලා කියපු හින්දා. जीवत् ඔයා දන්නවනේ මම මේ වගේ තැනකින් ඔයාට කසාදයක් හොයලා දෙන්න මොන තරම් මහන්සි වුණාද කියලා දෙයියනේ කියලා කාලා බිලේ ඉන්න පුළුවන් එකේ ඇයි මෙහෙම කන්න බොන්න තිබ්බට හිතේ සතුට ඇති වෙන්නේ නැහැ නේ අයියේ විකාර ඔයා ඉගෙන ගත්ත වැඩි ඒකයි මේ විකාර ඔළුවට අරන් ඉන්නේ මේ දීගේ අරගෙන ගෙදර එන්න හීනෙකින්වත් හිතන්නේ නැහැ මට ඔයාගෙන තවත් බලන්න බෑ මට තියෙන ප්‍රශ්න හොඳටම මයන ඔයා වින්ද මං ගිහලා හලන්න අයියට පිස්සුද
අයියා කොහොමද සේල්ස් බෝයි කෙනෙක් විදිහට වැඩ කරන්නේ? ඒයි බැරි. එතකොට මට පුළුවන් නිවාඩු දවසට හරි ක්ලාස් එක ගිහලා කෝස් එක කම්ප්ලීට් කරන්න. මේ වගේ ජොබ්ස් කරන්නේ ඕ ලෙවල්ස් වත් නැති අය. මං එයාලට මගේ ඒ ලෙවල් රිසල්ට් ගැනවත් කම්පියුටර් ගැස් ගැනවත් කියන්න යන්නේ නැහැ. මං කියනවා මට ඕ ලෙවලුත් නැහැ කියලා. කොමින්දෝ. අයියේ. නංගි බලන්න ගියාද? ඒකෙන් මට ඉඩමක් බලන්න ආපු කට්ටියත් ආපහු හරවල යවන්න දුනා. නංගි මොනවද කියන්නේ? ආයමතර අම්මණ්ඩගෙන් කරදරයිලුද? කාලා ඇඳලා ඉන්නේ නැතුව පිස්සු නටනවා. දීගේ අරගෙන මෙහාට කඩාපාත් වෙන්න කල්පනා. අපි කොහොමද නන්ද තවත් කටක් පුරවන්නේ? ඒ වුණත් අපි ටිකක් හොයලා බලන්න වෙයි. නංගි ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඔහුම දෙයක් කියන්න ඇත්තේ. මාත් ගිහින් ටිකක් බලලා આવොත් හොඳයි නේද මහත්තයා? ඕන්නෑ. අපි අපේ ළමයිවත් හුරතල් කරන්න නැති එකේ ඔයා ගිහින් එයාව හුරතල් කරන්න හදන. ඒ වුණාට ඉතින් මං කසාද බැඳලා ආදා ඉඳන් මගේම දරුවෙක් වගේ හදා වඩා ගත්ත කෙනානේ. මං එයාගේ එකම සහෝදරය. එයාට ප්‍රශ්නයක් තියෙනවා නම් සේරටම කලින් මාව උණු වෙන්න ඕනේ. ඔයා එහෙම පැත්ත පලාත යන්නේ නැහැ. ටිකක් ඉන්න. මෙන්න මේ ස්විප් එකට රුපියල් 1000ක් කොහෙද ඇදිලා. ඒක බැලුවා නම් ලොතරැයි වලට සල්ලි වියදම් කරන්න එපයි කියලා කිව්වට අහන්නෙම නැහැ නේ. අනික රුපියල් 1000ක් කරන් අපි රජ වෙන්නද? අනික කීයක් වියදම් කළාද? මිලියන 54ක්. ඒ කියන්නේ කීයක්ද? ලක්ෂ 540ක්. මොනවා? එච්චර වෙන්න බෑ. කාලෙකට පස්සේ නබර මහතු වැදගත් කාරණාවක් තියෙනවා කියන්නේ. ලේන්ටික් වීමෙන් කතා කරමු යා. නේද? මේක මේ කඩවල වල කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉදමක පටලැවිල්ලක් නෙවෙයිද? අපේ නන්දාව දිට රුතරයියක් ඇවිල්ලා. නේ. පළවෙනි දේ ප්‍රසිද්ධ කරවගන්න කිසිම වුමනාවක් නැහැ මහත්තයෝ. මට ඕනේ නෑදෑයෙකුටවත් ආරංචි නොවන විදියට සල්ලි ටික අතර ගන්න. ඕ මෙහෙම දේවල් බොහොම පරිස්සමින් කරන්න ඕන. මම නන්දාවතීට කියලා ආවේ ළමයින්ටවත් මේ ගැන තවම කියන්න එපා. ඒක හොඳයි. ඒක හොඳයි.
සල්ලි ටික අතර ගන්නකම් කරන්න ඕනේ පිළිවෙල මහත්තයාමට කියලා දෙන්න ඕනේ. මට මේක තනියම කරගන්න අමාරුයි. නන්දාවතිට තේරුමක් නැහැනේ. මං ජයදේවට උදව් නොකර ඉන්නේ නැහැ. අපි අදම මේක දැනුම් දෙන්න ඕන තැන් වලට දැනුම් දෙමු. මම මේක හෑන්ඩල් කරලා දෙන්නම්කෝ. මහත්තයා වැඩේ බාර ගත්තට පස්සේ තමයි මගේ ඇඟට ලේ ටිකක් එන්නේ. ජයදේව මේ සල්ලි ටික හොඳට මොලේ කල්පනා කරලා යදෙව්වොත් හොඳ තැනකට එන්න පුළුවන්. සල්ලි යොදවන්න ඕන විදිය මං කියලා දෙන්න ඕන නැහැ කියලා මං දන්නවා. කරන්න ඕනේ මොනවද කියලා මං තාම හිතලා නැහැ මහත්තයා. කොහොමටත් මං දැන් හිතන්න ඕනේ මේ සල්ලි වියදම් කරන හැටි නෙමෙයි. මේ මිලියන 50 දෙගුණ කරගන්න හැටි. හරියට හරි. දැන් නම් ඉතින් තේ එකක් බිවට කමක් නැහැ. යක් යක්. ඔම කොහෙ යනවද? නෑ. කවුද? මේ අපි. අම්මි දොර අරින්න. මොකද මේ මහදවල් දොර ජනිල්වාගේ? මොකවත් නෑ. මං කුසීර වෙද්දි වෙලා හිටියේ ඒකයි. දුවේ අද ගියපු ගමනට මොකද උනේ? වැඩක් නැහැ. හැබැයි ඉතින් අයියට නම් ඔන්න. තර. ඇයි අයියට මොකද? නෑ නෑ මොකුත් නෑ. මම මේ ඔෆිස් එකේ ජොබ් එකක් ගන්න බැලුවා. ඒකයි. ඔයාට කම්පියුටර් පන්තියට යන්න පුළුවන්. ඉන්නකෝ. මමට කිව්වනේ අම්මට ඒක නම් කුච්චියන්න එපා කියලා. අම්මා මට කියලා සුපර් මාකට් එකේ වැට යන්න දෙන්නේ නැහනේ. ඒකෙන් තමයි මාත් කියන්නේ යන්න එපා කියලා. අපි තව ටිකක් බලමුකෝ අයියේ. මොනවද බලන්නද? මට ඕනේ කොමර් ග්‍රැෆික් කෝස් ඉවර කරලා ඩිප්ලෝමා එක අතර ගන්න. ඒක කරන්න වෙන ක්‍රමයක් නැහනේ. අනික දැම්මම මම පර්මනන්ට් ජොබ් එකකට ගියෝ. මෙතන 3000ක් තියෙනවා. අදම ගිහින් මේක පන්තියට බඳින්න. මේ තාත්තාම බේත් ගන්න වෙන කරුප් සල්ලි. මට බෑ මේක. කින දි අහන්නකො. එතකොට මම බේත් ගන්න? මට ඒක කරගන්න. ඕක දැනගත්ත ගමන් තාත්ත බණින් යම්මට නෙවෙයි අයියට. මට තාත්තගෙන් බැනුමාන්න බෑ මේ. තාත්ත මොකවත් කියන්නේ නැහැ. පුතාගේ කම්පියුටර් ඉගෙන ගැනීමට තාත්තාය දුස් කියන්නේ නැහැ. උත්තර. ඔයා ජොබ් එකක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා. කොහොමත් මං ඔයාලට ජොබ් එකක් කරන්න ඉඩ තියන්නේ. ඔයා කොහොමද රොෂාන් එහෙම කියන්නේ? ඔයාටවත් ජොබ් එකක් නැතු? මගේ ටෙක් කෝස් එක ඉවරච්ච ගමන් මට ජොබ් එකකට දැනගන්න පුළුවන්. ඒ කාලෙට බලමුකෝ. වාඩ අපේ අනාගතය ගැන විශ්වාස නැහැ නේද උත්තර? මං කියුවේ අපේ අනාගතය ගැන නෙමෙයි රොෂාන්. මං ඒ කාලෙට ජොබ් එකක් කරනවද නැද්ද කියන එක. මගේ කෝස් එක ඉවරච්ච ගමන් අපි ගැන අම්මලා තාත්තලාට කියමු. අපේ ගෙදරින් නම් අකමැති වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මාව ගෙදර තියාගත්ත කියලා කාට දෙන්නද? අපේ ගෙදරින් කියලා මොකටද අපිට දෙන්නේ? එහෙමනම් ඉතින් අපි අදම ගෙවල් වලට කියලා දාමුකෝ. එතකොට ඉවරයි. මං එන එන්නේ. යන්න යන්න. මං සීරියස් කියන්නේ. එහෙම ඇවිත් කතා කරන්න ඔයාට මොකක් කර ස්ථාවරයක් තියෙන්න ඕන රොෂාන්. ඔයාට එක්කෝස් එක ඉවරයක් කරගන්නකෝ. මම යන්න. කාරණාවක් තියෙනවා මෙතනට කියන්න. අපිට සල්ලි ටිකක් ලැබිලා තියෙනවා. ටිකක්
ලොකු ගාණක් ලොතරැයි එක කීයක්ද තාත්තේ ලොකු ගාණක් කියලා මම කිව්වනේ ලක්ෂයක් විතරද උත්තරා තාත්තා කියන දේ අහගෙන ඉන්නකෝ අකදීම අපි මෙහෙන් යනවා වෙනින් තැනකට අලුත් ගෙදරකට එතකල් අපි බොහෝම ප්‍රවේශමින් ඉන්නවා ඔය දෙන්නගේ කවුරුවා තනියම එළියට පහළට නොගියොත් හොඳයි ඒ මොකද මේකෙන් දැනගත්ත කෙනෙකුට හිතුණ ඉතින් බහැරගෙන ගිහිල්ලා කප්පන් ඉල්ලන්න අපි කොහෙටද යන්නේ ටිකක් ඈතට අපි නොදන්න පැත්තකට මං හිතාගෙන ඉන්නවා බිස්නස් එකකුත් පටන් ගන්න ලොකු ඉඩම් අරගෙන කට්ටි කළා විකුණන්න ඒ කියන්නේ තාත්තේ ඇදලා තියෙන ලොකු ගානක්ද අපි අලුත් දෙයක් ගියාට පස්සේ අපි ආවේ මෙහෙම තැනක ඉඳලා කියලාවත් අපි දිනුනේ ස්විප් එකකින් කියලාවත් කවුවත් දැනගන්න ඕනේ නැහැ කොහොමද ස්විප් කතාව ළඟම යාළුවෙකුටවත් කියන්න ඕනේ නැහැ අලුත් තැනට ගියාට පස්සේ අලුත් යාළුව හම් වෙන හින්දා ওই පරණ යාළුව අමතක කරලා දැම්මත් කමක් නැහැ අලුත් ගෙදර අපි පටන් ගන්න අලුත් ජීවිත හැම අතින්ම අලුත් ජීවිත मंको අම්මා නේද කිව්වේ මාත් එක්ක යන්න එපා කියලා. නෑ නෑ අම්මා මොකුත් කිව්වේ නෑ. මං දැක්කා. මං සේරම දැක්කා. ඔයා මෙතන වාහනෙන් ඇවිල්ලා බහිනකොටම අම්මා දුවගෙන එනවා මං දැක්කා. ඔයා මොකටද පිට කෙනෙක් ඉස්සරහා අම්මට වැරදි විදිහට කතා කළේ? ඔයාගේ කටින්ද නෙමේ සේරම. ඔයා ඇත්ත කියලා පිළිගන්නේ අම්මා කියන දේ විතරනේ. ඒ ඉඳ කතා කරලා වැඩක් නෑ නිර්මාල්. वालास्त वेला पार्टी के ध्यान एक्सक्यूज मी टिश्यूज को हेड दिए ने सॉरी मैडम मैं आता आवे इन्हें मैं पहना ना माता मूल दस मेकटेन लसन के आदि बलागनीटिया मैं पस तेरू अभी कुछ बलागनीटिया अभी बला महत्या
මේගෙ හදන කාලේ මෙතන මිනිමරුවක් වෙලා තියෙනවා. වයසක බාසුන් නැගිලිත් තමයි මැරලා තියෙන්නේ. ඉතින් මේ පැත්තේ මිනිස්සු හිතනවා බාසුන් නැගේ හොල්මන තාම මෙතන ඉන්නවා කියලා. කවුද දැකලා තියෙන්නේ? කීප දිනක්ම ගේට්ටුව ගාවදි බය වුණාලු. රැට ගේට්ටුව ගාවට ඇවිත් වාහන වලට අත දානවලු. පාරේ අනේන මිනිස්සුන්ගේ ගුලත් විට ඉල්ලනවලු. කැනුකාරෝ කීප දිනක් ඉහෙලින්ම කැමති වුණාලු. හැබැයි මේ කතාව ආරංචි වෙච්චාම වැඩේ අල්ලලා දානවා. අයිතිකාර මහත්තයා හුඟා ගාන බැස්සුවා. ඒත් කිසි කෙනෙක් කැමති වුණේ නැහැ. මහත්තයාට උනේ පුළුවන් තරම් ඉක්මනින් මේගේ විකුණලා දාන්න. ඉතින් මට මේගේ තවත් අඩුවට ගන්න පුළුවන්. එතකොට හොල්මන මම ඔබ විශ්වාස කරන්නේ නැහැ මහත්තයා. බය වෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට නැද්ද? හැබැයි ඉතින් ජයදේවගේ වයිෆ් නම් මේ කතාව ඇහුවොත් කීයටවත් කැමති වෙන එකක් නැහැ මෙතෙන්ට එන්න. මං එයාට කියන්න යන්නේ නැහැ. මේ වගේ චාන්ස් එකක් අතාරින්න පුළුවන්ද? බෑනේ. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව රයිස් කුකර් එකක් ගෙනාපින්දා ලොකු දුවට ලේසි වුණා නේද? අපෝයෝ දැන් මට හතරා මාට නැගිට්ටත් ඇති. කොකෝ මකට අහලක් මට අල්ලෝ. මොකටද පරක්කු? පරක්කුයි? අහවල් රාජකාරි දෙන්නද? මේ රටේ පිරිමි හිතාගෙන ඉන්නේ රාජකාරී තියෙන ඒගොල්ලන්ට විතරයි කියලා. කාන්තාවක් ඉඳලා හිටලා හරි එළියට පහළට යන්න හදනකොට ඒගොල්ලෝ හරියට කලබල වෙනවා. අදත් කොහෙද උද්ඝෝෂණයක් ඇති. ගිය සුමානේ ලිප්ටන් වටරාමි පිකට් එකේ අම්මා ඉඳලා තියෙනවා. මොකද්ද බෝඩ් එකක් අල්ලගෙන. හොඳ වෙලාවට සෝමසිරි විතරයි දැකලා තියෙන්නේ. ऑफिस के वेन कवर आदि हिटिया देखा ना मां इंदले ही करे दिनेश दिनेश एविला में कैम का गाना मां स्कूल एरला एविला गाना आदे बायोलॉजी ग्रुप क्लास से कने मां एक नेवतुवा की नेवतुवा ඒ මොකද? අම්මයි පොඩි අකයි දෙන්නම කියනවා ගෲප් ක්ලාස් ඕනේ නැහැ කියලා. මං කොහොමවත් මාස් ක්ලාස් එකටත් යනවනේ. ඒගොල්ලෝ නෙමෙයිනේ සල්ලි දෙන්නේ. මමනේ දෙන්නේ. අනිත් එක මං ඒකට ඔයාට යන්න කිව්වේ. ගේ ටර්ම්ස් දෙකේම ඔයාට බයොලොජි වලට ලකුණු අඩුුනේ නිසානේ. ලොකු අක්කට වියදම් වැඩිනේ. ඒකයි මං හිතුවේ. පඬිත වෙ නැතු ආ යන්න. මං සල්ලි දෙන්න. मल के वाला යාලුවෝ ඉතින් ෂෙයා කරන්නනේ මේ පොත් ගන්නෙ මේ ඉතින් මාත් සම්මාදම දාන්න ඕනේ අක්කේ මේක දිනේෂ්ගේ ක්ලාස් එකට ඔන්න ආයෙත් නම් අමාලි මේ මාසේ අන්තිම වෙනකන් සල්ලි නම් ඉල්ලන්න එපා. අනිත් එක මේ මාසේ පඩි ගන්නකල් මගේ ජොබ් එක තියෙයිද කියලාත් සැකයි. ඇයි?
एक वाट के लिए वड़ा नया माली हरी हरी आके मैं अने थैंक यू वेरी मच मंगेनवा बाय හතර දිනකට වැඩි නැද්ද මහත්තයා මං හිතුවා ඔක කියයි කියලා නෑ ඉතින් මං කිව්වේ හොඳ නෑ කියලා නෙවෙයි ඉද කලන් ගෙවල් දොරවල් කියන්නේ කවදාවත් වටිනාකම අහක යන්නේ නැති දේවල් දවසින් දවස වටිනාකම නැගිනවා අද මේ වගේ ලොකු ගෙවල් දැක්කහම මට හිතිලා තිනවා ඒවැ ඉන්න කට්ටිය කොච්චරක් නම් සන්තෝෂෙන් ඉන්නවද කියලා. දැන් අපිටත් ඒ වගේ ගෙයක් තියෙනවා. අයියේ මට නම් මේක හීනයක් වගේ. තාත්තට ගෙවල් ගන්න සල්ලි තිබුණාට කම්පියුටරයක් අරන් දෙන්න සල්ලි නැතිලුනේ. කිමෙහෙද කියලා අරන් දෙන්නම් කියලා අම්මා කිව්වනේ. ඉවසලා ඉන්නකෝ අයියේ. වැඩක් නෑ. තාත්තගේ උදයක් වෙනස් කරන්න අම්මට පුළුවන්ද? මේ පුඩු සෙට් එකට විතරක් 47000. අරක තනි කර බුරුදු. නෑ 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 වාඩි වෙන්න එපා කියලා නෙමෙයි මම කිව්වේ. මේ වටිනාකම ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ හිඳයි කිව්වේ. මේකේ කාමර කීයක් තියෙනවද මහත්තයා? උඩ තට්ටුවේ 4. එහෙනම් මටම කියලා කාමරයක් වෙන් කරගන්න පුළුවන් වෙයි නේද? පුළුවන්. හැබැයි බිත්ති වල ඇන ගහන්න බෑ. මම මේ දෙන්නටමයි කියන්නේ. මේකේ පිළිකානේ සර්වන්ට් රූම් එකක් නැද්ද දන්නේ? ඒ මොකටද? මගේ මේසේ පොත් ටිකයි තියාගන්න. අපි මේ වගේ තැනකට ආපු එක ගැන පුතාට සතුටක් නැද්ද? මේක නිකන් හිරේක දැම්මා වගේ වැඩක් නේ. පුටු වල ඉඳ ගන්න එපාලු, බිත්ති වල ඇන ගන්න එපාලු. තව ටික ගියයි පොලෝ පා ගන්නත් එපා කියලා. ඕ වගනම් ගන්න එපා පුතේ. තාත්තගේ හැටි අපි දන්නවනේ. යම්. යම් මොකදද? Thank you.